කුරුඳු කියන්නේ කුළුබඩු අතරින් ඉතා සුවිශේෂී ශාකයක් වගේම හොඳ ඖෂධයක්. අපි නොහිතන තරම් ගුණයක් ඖෂධීය හැකියාවක් මේ කුරුඳු වලට තියෙනවා. අපි බලමු කුරුඳු අපිට මේ තරම් වැදගත් වන්නේ ඇයිද කියලා. මේ වගේ වැදගත් වීඩියෝස් ටිකටම බලන්න අපේ channel එක subscribe කරන්න අමතක කරන්නත් එපා. ආයුර්වේදයේදී හොඳ උත්තේජකයක් ලෙස සැලකෙන කුරුඳු ඖෂධීය ගුණය වගේම ඉහළ ප්‍රතිඔක්සිකාරක ගුණයකින්ද සමන්විත වෙනවා. අපි බලමු කුරුඳු අපේ සෞඛ්‍යට කෙතරම් වැදගත්ද කියලා. ශරීර උෂ්ණත්වයේ ඉහළ යාම පහළ හෙලීමට කුරුඳු උපකාරී වෙනවා. ඒ වගේම විදුරුමත් ශක්තිමත් කර දත් දිරා යාම වළක්වීමටද කුරුඳු බොහෝ වැදගත් වෙනවා. සාමාන්‍යයෙන් දත් කැක්කුම් වලට දේශීයව ඖෂධයක් වශයෙන් කුරුඳු භාවිතා කරනවා. කුරුඳු තෙල් විවිධ රෝගාබාධ සඳහා හොඳ ඖෂධයක් වෙනවා. විශේෂයෙන්ම බඩගිනි ඇති කිරීමටද ඒ වගේම අජීර්ණ තත්ත්ව දුරු කිරීමටද කුරුඳු වලට හැකියාවක් තියෙනවා. සෙම රෝග සඳහා කුරුඳු හොඳ ඖෂධයක්. වාපිත් සෙම යන තුන්දොත් සමනයට ඉතා වැදගත් ඔසුවක් ලෙස කුරුඳු සැලකෙනවා. ඒ වගේම කැස්ස ගතිය, ෂේ රෝග වැනි රෝග සඳහාද ගුණදායක ඖෂධයක් විදිහට කුරුඳු භාවිතා කරන්න පුළුවන්. හෘදයේ දුර්වලතා නැති කිරීමට ඒ වගේම හෘද සංසරණය පහසු කිරීමටද කුරුඳු වලට හැකියාව තියෙනවා. උදරයේ පිරිසිදු කිරීමේ ගුණයක්ද කුරුඳු සතුයි. ඒ වගේම මේ කුරුඳු මතක ශක්තිය එමත් නැතිනම් ධාරණ ශක්තිය වැඩි කිරීමට හේතු වන බව සැලකෙනවා. ගොඩක් අයට ප්‍රශ්නයක් වෙලා තියෙන ශරීරයේ අධික ලෙස තරබාරු වීම අඩු කර ගැනීමට කුරුඳු මනාපිලියමක් වෙනවා. විශේෂයෙන් කුරුඳු තේ වර්ගවලින් පුළුවන් ශරීරයේ අනවශ්‍ය මේදය අයින් කරන්න. ඒ වගේම ස්නායුවල වැඳලා තියෙන මේද තට්ටු ඉවත් කිරීමේ හැකියාවක්ද කුරුඳු වලට තියෙනවා. ඒ වගේම විශේෂයෙන් අධිරුධිර පීඩනයේදී වගේම හෘද රෝග ආසිතව රෝග තත්ත්වයන් වලදී කුරුඳු බෙහෙවින් වැදගත් වෙනවා. ඒ වගේම ඔබට කොලෙස්ටරෝල්, හෘද රෝග, ආතරයිටිස් වැනි බෝ නොවන රෝග වලටත් උණ, සෙම් ප්‍රතිශ්‍යය, කැස්ස වැනි රෝග රාශියක් සුව කිරීමටද කුරුඳු යොදා ගන්න පුළුවන්. උදර නිරායීමේ ගැටලුවක් පවතින අයෙකුට උණු වතුර සමග කුරුඳු කුඩු, ඉඟුරු කුඩු මීපැණි මිශ්‍ර කර පානය කිරීමෙන් මාස කිහිපයකින් උදරය අඩු කර ගැනීමේ හැකියාවක් පවතින බවද සැලකෙනවා. ඉතින් මේ තරම් ඵලදායි ඖෂධීය වටිනාකමකින් යුතු කුරුඳු ඔබේ ආහාර වට්ටෝරුවට එකතු කර ගැනීමට කිසිසේත් අමතක කරන්න නම් එපා.